සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන පදය සුදුමතේ 6:33 පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සාපල්ලා මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය. අපෙන් සමහරෙක් බොහෝ ආශාවෙන් සිටිනවා දෙවියන් වහන්සේ සමග සමීප සම්බන්ධතාවයක් ඇති කරගන්න. සමහරකට ඒක ඈතින් තියෙන සිහිනයක් වගේ පේන්නේ. කේ ආතර් කියන ලේඛකයා එවැනි අය ඉදිරියේ තබා තිබෙන බාධක මඟ පරවා ගැනීම සඳහා කළ යුතු දේවල් ගැන කතා කරනවා. ඔහු මෙහෙම කියනවා. දෙවියන් වහන්සේ සෙවීම දෙවියන් වහන්සේ සමග සමීපත්වය ඔබගේ ප්‍රමුඛතාවය විය යුතුයි. සමහරට දෙවියන් වහන්සේව සමීපව දැන ගැනීම ප්‍රමුඛතාවයක් නොවී තිබෙන්නට ඇති. එසේ නැත්නම් සමහරට දිනපතා ජීවිතයේ අනේක විධ කාරණා වලින් හෙම්බත් වෙලා ඉන්න සිදු වෙලා තියෙන මේ වගේ අවස්ථාවක දෙවියන් වහන්සේව සමීපව දැන ගැනීම ජීවිතයේ ප්‍රමුඛතාවයක් කරගන්නේ කොහොමද කියලා ඔබට සිතනවා ඇති. ඒ නිසා වෙන්නේ නැති වතුර යවිදිනා වගේ හැඟීමක් ඔබට ඇති වෙලා තියෙන්නේ. ඔබ සිටින තත්ත්වයේ සිටින තව බොහෝ දෙනෙක් ඉන්නවා. දෙවියන් වහන්සේ සේවීම කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ ඔබ ජීවත් වීම සඳහා මුදල් ඉපයීම නැවැත්විය යුතුයි කියලා. නමුත් ඒකෙන් අදහස් කරනවා ඉතා මහන්සියෙන් දවසේ බොහෝ කාලයක් දිවා රෑ වැඩ කරමින් වෙහෙසෙමින් පුළුවන් තරම් මුදල් හොයනට වඩා ලද දෙයින් තෘප්තිමත් විය යුතු බව. දෙවියන් වහන්සේ සේවීම කියන එකෙන් අදහස් විය හැකි ඔබගේ කාලය වැය වෙන සමහර ක්‍රියාකාරකම් පැත්තකට දැමිය යුතුයි කියලා. ස්මාර්ට්ෆෝන්, ටීවී, ක්‍රීඩා, විනෝදාංශ ආදී මෙන් ඔබේ සමහර උසස් වීමේ ආශාවන් සඳහා වැය කරන කාලය කපහැරිම සිදුවිය යුතු වෙයි. නමුත් ජීවත් වීම සඳහා වැඩ කිරීම නැවැත්වීම ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. පාවුතුමා 2:31-3:10 කියනවා යමෙක් වැඩ කරන්න කැමති නැත්නම් ඔහු කෑම නොකා සිටියවා කියලා. එපමණක් නොවේ සුදමතේ 6:33 ක්‍රිස්තුසාංශය කියනවා ඔබ ස්වර්ගීය පියාණන් වහන්සේගේ රාජ්‍යත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් සොයනවා නම් ජීවිතයට අවශ්‍ය කෑම බීම ඇඳීම ආදී සියල්ල ඔබට දෙනු ලබන බව. අත වශයෙන්ම ඔබ දෙවියන් වහන්සේ කියන දේ කරනතුරු මේ පොරොන්දු ඉෂ්ට වීම ඔබ කිසි විටක දකින්නට යන්නේ නැහැ. නමුත් ඔබ උන්වහන්සේ සේවීම ආරම්භ කරන විටම දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කරුණාව තුළ ඔබ වෙනුවෙන් ක්‍රියා කරනු ඇති. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පොරොන්දු ඉෂ්ට කරනවාමයි. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ. සමහර විට අපි දිනපතා ජීවිතයේ අනේක විධ කාරණා වලින් හෙම්බත් වෙලා ඉන්නවා. නමුත් අපට ඇත්තටම අවශ්‍යයි ආඥා තුළ ඔබ වහන්සේව සේවීම ප්‍රමුඛතාවයට පත් කරගන්න. ඒ සඳහා අපට උපකාර කළ මැනව. ආමෙන්.